ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා. මම ළඟදීන් හිතවත් නිවසකට ගියා දානෙට නිබන්නට. ප්‍රියමනාප එකම පුතා නැති වෙලා. ප්‍රියමනාප එකම පුතා නැති වෙලා. මම පෙන් වඩන්න කලින් කිව්ව පොඩ්ඩක් ඉන්න පෙන් වඩන්න එපා. දැන් ඔයාලගේ අම්මගේ හිතේ තියෙන්නේ පුතා ඔයා එන්න ආයෙන්න. තාත්තගේ හිතේ තියෙන්නේ පුතා ආයෙන්න. බිරිඳගේ හිතේ තියෙන්නේ ස්වාමියාට මහත්තයා ආයෙන්න. දරුවන් හිතේ තියෙන්නේ අප්පච්චි ආයෙන්න. ඔය හිතෙන් පෙන් වඩන්නේ. මංකො මතක තියාගන්න අඩු අයසින් කෙනෙක් මැරුණොත් පුතෙක් අහිමි වෙන අම්මගේ කර්මය, පුතෙක් අහිමි වෙන තාත්තගේ කර්මය ඇස්පනා පිට, බිරිඳට තරුණ වියේම ස්වාමියා අහිමි වෙන, දරුවන්ට චූටි වියේම තාත්ත අහිමි වෙන සහ තාත්තාගේ ඒ පුතාගේ අඩු අයසින් මැරෙන කර්මය කියන ඔය ඔක්කොම එකතු වෙච්ච තැන තමයි අඩු අයසින් මැරෙන්නේ. අර ඔක්කොටම තියෙනවා ඒ කර්මය. අම්මට තියෙනවා දෑහින් පුතාගේ මරණේ දකින්න කර්මය. තාත්තටත් තියෙන. ස්වාමිය නැති වෙන කර්මය අරයට තියෙනවා. දරු ඔක්කොම එකතු වෙලා එක්කෙනෙකුට වැරද්ද පටවන්න බෑ. ඔහොම ඉඳගෙන පෑන් වඩනවා ආයෙත් එන්න. එතකොට ආයෙත් එන්න කියන්නේ ඔය 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 සෙට් එකම ඔය පිරිසම ආයක තුනොත් වෙන්නේ මොකද්ද? ආයෙත් අඩු වයසෙන් මැරෙනවා. ආයෙත් විඳවපන් කියලා මං කිව්වා. ආයෙ විඳවන්න එපා. මෑණියන් කිව්වා මෑණියනි පුතාගේ වියෝගයෙන් අදත් අඬනවා. පෑන් වඩන්න පුතේ මේ දුක් විඳින සංසාරෙන් නිදහස් වේවා කියලා. එතකොට ඔයාලා ඔක්කොම එකට එකතු වුණොත් ඔය කර්මය එන්නේ. ඔයාලා සීසී කඩ ගියොත් ඔය කර්මය සීසී කඩ යනවා. උදාහරණයක් මං ගත්තොත් සීවිලි කුමාරයා අවුරුදු 7යි මාස 7ක් අම්මගේ බඩේ හිටියන. හේතුව කලින් ජීවිතේ අම්මා තමයි ප්ලෑන් එක දුන්නේ පුත්‍ර රජුරවන්ට අසවල් රාජ්‍ය අල්ලන්න රාජ්‍ය දොරටු ටික වහන්න කියලා. අම්මා උපදෙස් දුන්නා. පුතා දොරටු වහලා මිනිස්සු ඇතුලේ ඉර කළා. යම් දවසක ඒ අම්මා අම්මා වෙනවද, ඒ පුතා පුතාම වෙනවද, ඒ පුතා බඩට ආපු ගමන් දරුවා බිහි වෙන්නේ නැහැ, ඉර වෙනවා. ඒ අම්මයි පුතයිම එකතු වෙන්න ඕන. පැහැදිලිද මං කියන එක? ඒ වගේ සමහර කර්ම තියෙනවා. ඒ කට්ටියම එකතුනොත් තමයි විපාක දෙන්නේ. ඒ නිසා අපි කෙනෙකුට හදිසි අනතුරකින් මැරිලා ඔය වගේ මරණයකදී අඬ අඬ ආයෙන්ට ආයෙන්ට අපි අතර ඉපදෙන්න කියන්නේ අර මේ ජීවිතේ ලැබපු අත්දැකීමම, ඒ ශෝකයම, ඒ වැළපීමම ආයෙ ජීවිතේක ලැබෙනවා. එපා ඒ ශෝකය ආයෙ සංසාරෙට ගන්න. පුතා මැරිලා ශෝක වෙන සංසාරෙන් නිදහස් වේවා කියලා. ඊළඟට ස්වාමියාට බිරිඳ පෑන් වඩනවා පින් දීලා ඔයා සසරෙන් නිදහස් වේවා කියලා. දරුවෝ පෑන් වඩනවා තාත්තා වෙනුවෙන්, තාත්තේ ඔයා සසරෙන් නිදහස් වේවා කියලා. ඒ වගේ ඒ කර්ම සහිත සංසාරේ නිදහස් වීම හිතේ පිහිටුවාගෙන මේ පින් දීලා පෑන් වඩන්න කියලා මම කිව්වා. නැත්තම් ශෝකේ මිනිසුන්ගේ මරණයේදී ශෝකේ ආවට පස්සේ මිනිසු දන්නේ නැතුව ප්‍රාර්ථනා කරන දේවල් භයානකව සංසාරෙට එනවා. තාත්තට ආදරෙන් හිටපු දුවෙක් හිටියා. ගොඩක් ආදරෙයි. තාත්තා මැරෙන වෙලාවෙ ළඟට ගිහිල්ලා තාත්තා උසුම අදිනවා. තාත්තේ ඔයා මගේ බඩට එන්න. එයා ළඟදීම බැඳපු දුවෙක්. ඔයා මගේ දරුවෙක් හරි වෙලා මගේ බඩට එන්න. ඔයා නැති ලෝකයක් මට එපා කියලා තාත්තා අල්ලගෙන ඇඬුවා. අඬ අඬ ඉදින් තාත්තා මැරුණා. මැරිලා තාත්තා ඉපදුනේ ලේබොන යක්ෂයන් අතර. ලේබොන යක්ෂයන් අතර ඉපදිලා කරග්ග ගහ ඉන්නකොට මෙයා දැක්කා දුව.
තොට ඕකට අවුරුදු ගානක් ගිහිල්ල දැන් දුවට වයසයි අවුරුදු හතලි හපනක් වගේ දැන් දරු හදන කාලයන් නෙවේ. අර යක්ෂයා කල්පනා කළා මා දරුවෙක් වෙලා ඉන්න කිව්වනේ බඩට ගියා. තු ලේ බොන යක්ෂයෙක් බඩට ගියට පස්සේ එයාගේ ඇඟේ ලේ ධාතුව අර යක්ෂයාගේ ඇඟට ඌරනවා. අපි වතුර ටිකක් හෙල්ල තියෙන තැනක පුළුන් කැල්ලක් තිබ්බොත් ඒ වතුර ටික පුළුන් කැල්ලට ඌරලා එන්නේ. ඒ වගේ ලේ ඌරනවා ආරයන්. එයා හිතලා නෙවෙයි එයාගේ ඇඟට ඌරනවා. අර කිල්ල අර මේ කාන්තාව ඇටස කිල්ලක් වුණා. බෙහෙත් කරනවා 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 හරියන්නේ ඇටස කිල්ල. අනේ දවසක් පිරිත් කිකේ ඉන්නකොට ආරූඩ වෙලා කියනවා ඇයි උඹ මට එන්න කිව්වේ? දැන් මං යන්නේ, මං උඹේ බඩේ ඉන්නේ. ලේ බොන යක්ෂි දැන් හන්දියක් හන්දියක් ගානේ දේවාල වලට වැඳ වැඳ කට්ටණ්ඩින් හොය හොයා මාව සුව කරන්න කියන තමන්ගේම තාත්තා ගැට ගහලා බෝතලයකට දාන්න කියලා දුවම යනවා. එදා ඇඬුවේ කවුද? ළඟට වරෙන් කියලා කිව්වේ කවුද? දන්නේ නැතුව ඒ වෙලාවේ දුකට හිතේ දුකට කියන දේවල් හරිම භයානකයි, හරිම භයානකයි. ඉතින් ඒ නිසා කවුරු හරි අපි ආදරය කරන කෙනෙක් මැරුණොත්, ආදරය කරන කෙනෙක් අපේ ජීවිතෙන් ඈත් වුණොත්, අපිට දුකක් එද්දී අපි මේ දුක් සහිත සංසාරයෙන් නිදහස් වීමම පතන්න ඕන. අනේ මේ සසර නම් පතන්න එපා. මේ පියසෙන මහත්තයාගේ ජීවිතයේ ඒ විච්ච දේවල් කියන ඒවා කැටිකරලා ගත්තොත් තනියෙන් එක මොහොතක හිතුවොත් එහෙම පිස්සු හැදෙන්න තරම් දේවල් වලට ඒ අය මුහුණ දුන්නා. සහෝදරු එක තැන එක්කෙන දෙන්න ඝාතනය වුණා. ඊට පස්සේ ඒවා හිතට නොදැනෙන්න පුළුවන් සහෝදර ප්‍රේමය, සහෝදර බැඳීම නැත්තම් කියලා. නමුත් ඒ පවුලේ අයට ලොකු සහෝදර බැඳීමක් තියෙනවා. පීසෙන මහත්තයලගේ පවුලේ අයට ලොකු සහෝදර බැඳීමක් තියෙනවා. අපි ඇස්වලින් දැක්කා. ඒ නිසා ආදරේ වැඩි තරමට දුක වැඩි, බැඳීම වැඩි තරමට දුක වැඩි. ඊට පස්සේ දැන් ඔය ඔයාලා රූපවාහිනිය බලනවා. චූටි ලස්සන කෙල්ලෝ නටනවා, සින්දු කියනවා, ආදරේ දෙනවා. ඔය ඔය අපිට බාහිරින් ඉඳලා ඒ චූටි ළමයිට එච්චර ආදරේ නම් ඒ අම්මලා තාත්තලා කොහිතරම් ඔය දරුවන්ට ආදරේ ඇතිද? අනේ ඔය දරුවන්ට කරදරයක් වුණොත් ඒ දෙමව්පියෝ කොහොමද වහවන්නේ? ආදරේ වැඩි තරමට දුක වැඩි. පුළුවන් නම් සංසාරයෙන් නිදහස් වෙන්න බලන්න. මව නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක්, සහෝදර සහෝදරියෝ නොවුන කෙනෙක් ලෝකේ නෑ. සොයාගන්ට දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්වතුනි, ඒ නිසා අඬනකොට වැළපෙනකොට ඒ අඬන වැළපෙන දුකින්ම ගොඩ එන්න වැටුන වලින්ම. වැටුන වලින්ම කියන්නේ මං කියන්නම් කතාව. එක්තරා තාත්තා කෙනෙක්, ඒ කියන්නේ රජ කෙනෙක්, දරුවෝ නැතුව හිඳලා බාරහාර වෙලා නොයික් බුදු පූජාවල් තියලා දරුවෙක් ලැබුණා. ආයේ ලෝකයක් නෑ පිය රජුරවන්ට පුත්‍රයා තරම්. ඊට පස්සේ නේමිත්ත පාඨකයෝ නම් තබන දවසේ කිව්වා, මහරජ මහ භයානක විපත්තියක් පේනවා. රජුරවන් පුදුම විදිහට බය වුණා. මොකද්ද කියලා ඇහුවා. රජතුමනි, මේ පුත්‍රයා වතුර නැතුව මැරෙනවා කියලා තමයි කිව්වා අපිට මේ අංග ලක්ෂණ වලින් පේන්නේ. ඔබගේ පුතා මැරෙන්නේ වතුර පිපාසයෙන් කියලා. මහරජ්ජුරුවෝ පුත් මේ සෑම මුළු රාජ්‍ය පුරාම පැම්පකුණට පැම්පකුණක් පේන විදිහට පැම්පකුණු හැදුවා. ඒ අතර පැම් පින්තාලි තිබ්බා. කවදාවත් දරුවා තනියෙන් ගමනක් යුවේ නැහැ. ඒ යන පෙරහැරේ පෙන්කල 150ක් අරන් වෙනම සේවක පිරිසක් යනවා. රජතුමා හැම වෙලාවෙම පුතත් එක්ක යනවා. දැන් පුත්‍රයාට වයස අවුරුදු 20ක් විතර කියන්න.
එතෙක් එක දවසක්වත් තනියෙන් යවලා නැහැ. ඊට පස්සේ එක දවසක් අවුරුදු 20ක් විතර ගිය තැන රජතුමාට එක්තරා හදිසි කටයුත්තක් සිදුණා. එදා පුත්‍රයා උයන්කිලී තියෙනවා මාලිගාව ඉඳලා ඔයෙමි. උද්‍යානෙට යනකොට තාත්තා කිව්වා පුත්‍රය ඔබ අද තනියෙන් යන්න අවුරුදු 20ටම තනියෙන් යවලා නැහැ. එදා තනියෙන් එතා පිට ගියා. අර විදිහටම පෙන්කල් 150ක් කරන් පෙරහැර යනවා දැන්. හන්දියක් හන්දියක් ගානේ පෙන්කලයකට පෙන්කලයක් පේන. පෙන්පොකුණකට පෙන්පොකුණක් පේන. ඒ රාජ වීදියේ රාජකුමාරයා යනවා. ඒ යනකොට මිනිස්සු බලනවා රාජ ඓශ්වර්ය. බල බල උඩ බල බල ඔරුවර සඳිනවා. ගරු කරනවා බුහුමං කරනවා. එදා එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔකිත් චක්කු බිමට යොමු කරපු ඇස් ඇතිව ඒ වීදියේ වඩිනවා. ඉතින් ඔක්කොම මේ කුමාරයා දිහා බලාගෙන ඉන්නකොට අර පසේ බුදුරජාණන් වහන්සේ විතරක් බිම් බලාගෙන යන එක ඔහුට ඇල්ලුවේ නැහැ. රිස්සුවේ නැහැ. නුරුස්සුවා. ඔහු රාජමාන්නෙන් ඇතා පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ පැන් වළඳන පාත්‍රයේ ඇරම් බිම පොලී ගැහුවා. පාත්‍රයේ කුඩු කළා. ඒ උඹ මන් දිහා බලන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිස ඔසවල බැලුවා. අනේ මේ හිස් පුරුෂයා නැසුණා නේව කියලා. එතකොට කුමාරයාට හිතුනේ තරහ ගියා කියලා පසේ බුදුරජාණන් වහන්සේට. කිව්ව ඇයි උඹ මට මොනව කරන්නද? මම කිසවච්ච රජුරන්ගේ පුත්‍රයා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආහපහු ටික දුරක් වැඩලා ආකාශෙන් ගන්ධමාන පර්වතයට වැඩම කළා. අර පුත්‍රයා ඇතා පිට නැංගා. ඇතා පිට නැගිනකොටම පිපාසයක් ආවා. වතුර අරන් වරිල්ලා කිව්වා. අර පෙන්කල 150ම වතුර ඉඳිලා. කර්මය තියෙන වතුර පේන්නේ. පින්තාලිවල පෙන් හිඳිලා. පෙන් පොකුණවල පෙන් හිඳිලා. තියෙන පෙන් පේන්නේ නැතුව ගියා. කර්ම ශක්තිය තියෙන වතුර පේන්නේ නැතුව ගියා. පිපාසෙන් වෙවුලලා වෙවුලලා ඇතා පිටින් වැටිලා මැරිලා ගියා. රජ්ජුරුවන්ට පණිවිඩ ආවා පෙන් පිපාසෙන් රජ පුත්‍රයා මැරුණා කියලා. මාලිගාව කම්පණයට පත් වෙන්න පුතාගේ නම කියලා කෑ ගැව්වා. එහි මැස් දෙක පියාගත්තා. පියාගෙන මම මේ කෑ ගහන්නේ අඬන්නේ ශෝක කරන්නේ ඇයි කියලා මොහොතකට හිතුවා. පුතාට තියෙන එච්චරම ආදරය නිසා. එච්චරම ආදරය නිසා. ඒ වෙලාවේ මැස් දෙක පියාගෙන හිතට දැඩිව කිව්වා මම මෙච්චර දුක් විඳින්නේ තවත් කෙනෙකුට බැඳුන නිසා නා. තවත් කෙනෙකුට තියෙන බලවත් ආදරේ නිසා නා. ඒ බැඳීම බලවත් ආදරේ මට සසරේ එපා 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 එපාමයි කියලා. ඒකමයි පුතා මතක් වෙන ගානේ හිතන්නේ බැඳීම එපා බැඳීම එපා කියලා. ඔබ දන්නවද එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා තවත් කෙනෙකුට බැඳෙන්නේ නැහැ. අත්හැර ගන්න බැරි ප්‍රේමය හට ගන්නෑ. ඒ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සංසාරේ එක ජීවිතයක තියෙනවා උම්මාදෙනී කියලා එක ස්ත්‍රියක්. මේ අපි මහ බෝධිසත්වයෝ ඒ ස්ත්‍රිය දැකලා බෝධිසත්වයන්ට හිත උමතු වුණා. පිස්සු වගේ හැදුනා. කියන්නේ දොඩවන්න ගත්ත බෝධිසත්වයෝ. ඒ ස්ත්‍රියගේ නම කිකිය. ඒ ස්ත්‍රිය අයිති සෙම්පතියා. සෙම්පතිය වෙලා ඉපදුනේ සාරිපුත්තයන් වහන්සේ. අනේ රජතුමා ඒ ස්ත්‍රියට කැමති කිව්ව ගමම ස්ත්‍රිය රජතුමාට දෙන්න ඉදිරිපත් වුණා. ඔබ අපේ රටේ රජුරෝ මේ බිරිඳ අරන් යන්න. මහ බෝධිසත්වයෝ උමතු වෙන චරිතයකට පවා සාරිපුත්තයන් වහන්සේ සංසාරේ බැඳුන්නේ. හේතුව සාරිපුත්තයන් වහන්සේ පතලා තිනවා ප්‍රේමේ බැඳීම හටගන්න එපා අත්හැර ගන්න බැරි විදියට කියලා. කොච්චරනම් කොල්ලෝ කොච්චරනම් කෙල්ලෝ
විතරක් නෙවෙයි ගම්වල මේ වයසට ගිය අය පවා අතෑර ගන්න බැරුව එකිනෙක පිටිපස්සෙම යමින් කතා බහ කරමින් අනේ අනේ මැණිකේ මැණිකේ කිකියා ওই ප්‍රේමයෙන් බැඳි බැඳි මැරෙන වෙලාවෙවත් අතෑර ගන්න බැරුව ඉන්නවනේ ඒ වෙලාවේ ප්‍රේමේ දෝෂ බැඳීමේ දෝෂ ආදරේ දෝෂ දැක්කානම් ඒ ප්‍රේමයට බැඳීමට හිත පිළිකුල් කරලා ඒ නිදහස් වීම පතනවා එහෙම නෙවෙයි කෙනෙක් ආදරේ කරන කෙනෙක් නැති වුණාට පස්සේ මෝඩ ජනයා සසර ගැන දන්නේ නැති ජනයා එයාවම පතනවා සමහර තමන්ගේ නෝනා මැරුණා කියන්නකෝ මහත්තයා මැරුණා කියන්නකෝ අඩු වයසින් මැරෙන කර්මයක් එයාට තියෙනවා ඉස්සර එක අඟන එළුවෙක්ගේ හිස සින්දා ඒ අඟන සංසාරේ ඒ එළුවාගේ ලොම් ගානේ හිස කැපුම් ලැබුවා ඒ අතීතේ බන්දුල මල්ලිකා එතකොට අර ඒ වගේ සමහර එතකොට යාට තියෙනවනේ ලොම් ගානේ හිස කැපෙන එක ඒ වගේ ජීවිත 5000 10000 අඩු වයසේ මැරෙන කර්මයක් එක්ක කෙනෙක් උපදිනවා එයාට කෙනෙක් ආදරය කරනවා ආදරය කළා කියනවා ඔය හැම ජීවිතේකම මගේ පුතා වෙන්න ඔය හැම ජීවිතේකම මගේ ස්වාමියා වෙන්න හැම ජීවිතේකම මගේ තාත්තා වෙන්න කිකිය පතනවා එදොර එයාගේ කර්මය තමයි ජීවිත 5000 ජීවිතේ ලක්ෂ ජීවිත කෝටි අඩු වයසෙන් මැරෙනවා එහෙනම් ඒ පතන්නේ අඩු වයසෙන් පියා නැතිවීමේ ශෝකය කෝටි වාරයක් ඈත් පතනවා දරුවනොත් පතනවා දෙමව්පියොත් පතනවා ඇයි පින්වත්නි මේ සසර දුකෙන් නිදහස් වෙන්න පතන්නේ නැත්තේ ඇයි දුකෙන් නිදහස් වීම පතන්නේ නැත්තේ මෙහෙම මේ එක එක්කෙනා මෙරි මෙරි අඬා අඬා වැළපි වැළපි යන සංසාරෙට අකමැති වෙන්න වැටුණ වලින්ම ගොඩ එන්න සුබිරි දැන් අපි කියමු ගෙදරක මිනිස්සයා නරකයි නะ උඹ වාගේ මිනිහෙක් එපා ඔන්න පැතිල්ල යාගේ තව මිනිහෙක් හම්බිනව වෙන විදිහකට වද දෙන එකේ ඔන්න ගෑනු කෙනා හොඳ නැත්තම් පතනවා මේ ගෑණි නම් එපා වෙන එකේ හම්බිනව ඒ ගාන්ට චරිතෙට ගින්නවනේ මෝඩ ජනයා මෝඩ පැතුමින් යුක්තයි ලාමක ජනයා ලාමක ප්‍රාර්ථනාවෙන් යුක්තයි උතුම් ජනයා මෙහෙම පතනවා මිනිහාගෙන් දුක් විඳින සංසාරය මට එපා මිනිහාගෙන් දුක් විඳින සංසාරේ මට එපා එයා සසරින් ඈතර වීම පැතුවා බිරිඳගෙන් දුක් විඳින සංසාරේ මට එපා එයා සසරින් ඈතර වීම පැතුවා ඈ බිරිඳගෙන් බැට කෑවත් ඈ ඔහු බිරිඳගෙන් බැට කෑවත් උතුම් කෙනෙක් මිනිහාගෙන් බැටකක මිනිහලාගෙන් දුක් විඳින සංසාරේ එපා කියලා පතන කාන්තාවෝ පිරිමිනිසා අනේක දුක් විඳත් ඔහු මුතුන් අය සසරින් නිදහස් වීම පතනවා සමහර ළමා ලපටි දරුවෝ බීලා ඊළඟ නොසන්ඩාලකම් කරලා මෝනේ දැලිගාලා පාර යන්න බැරි තත්වයට පත් වුණාට පස්සේ මේ වාගේ උන් බඩේ තියාගෙන හිටියා නේද මේ කණන් එපා සංසාරෙට තෝමන ගහින්න එපා කියලා පතනවා එතකොට ওই බඩට ආය සංසාරේ වෙන එකෙක් එනවා ඒක කොයි වගේ කේත දන්නේ අනුවන ජනයා අනුවන පැතුමින් යුක්ත වෙනවා නුවණැති ජනයා කල්පනා කරනවා දරුවන්ගෙන් දුක් විඳින සංසාරේ පා පින්කම් කරද්දී ඒව පතන්නේ මෙහෙම විඳවන සංසාරයක් එපා මට කියනවා ඊළඟට එක එක්කෙනාට නොහොඳ නොක්කඩු එකට සහෝදරයෝ විදියට ඉඳලා එකට යාළුවෝ වගේ ඉඳලා එකට නෑදෑයෝ ඉඳලා පස්සේ එක එක්කෙනාට නෑ සහෝදරයන්ට සහෝදරයෝ නෑ ඥාතීන්ට ඥාතීන් නෑ නං වනං කුරව් කියා ගන්නවා එදකුට පතනවා තෝපියේපා කියන එදුර වෙන අය හම්බ වෙනවා එදුර ඒ අය කොයි වගේ අයද දන්නේ අනුවනේ අනුවන පැතුමින් යුක්ත වෙලා ඉසේ පතනවා නොනැති කෙනා කල්පනා කරනවා සහෝදරයන්ගෙන් දුක් විඳින ඥාතීන්ගෙන් දුක් විඳින සසර මට එපා සසරේපා
හිතට වැදිලා ඒ කියන්නේ හිතට හොඳටම වැදෙන විදිහට කරන පැතුම එනවා සංසාරෙට. මම උදාහරණයක් කියන්න. එක්තරා රජ කෙනෙක් අතිසේන් සුරාවට ලොල් වුණා. සුරාවට ලොල් වෙලා සුරාවෙම හිටියා. බොනවා බොනවා බොනවා. හොඳට ඕන යාට මේ කටගැස්ම මස් මාංශ බෙදලා. ඒව නැතුව යාට හරියන්නේ නැහැ රජුරවන්ට ඉතින්. කොමකින් අඩුවත් මහරජුරුවනේ. දවසක් රජුරවන්ට පොයේ දවසක ගෙනාවු මස් ටික කුසීටු බල්ලෙක් දැහැගෙන ගියා. උයන්න මස් නැහැ. පුම් පොයේ දවසට රාජ්‍යෙත් මස් නැහැ. අරක්කැමිය දුවගෙන ඇවිල්ලා රජ බිසෝට කිව්වා, "බිසෝ උන්නහංස මගේ ජීවිතේ ඔබතුමිය ළඟ." මොකද රාජ පුරුෂය අරක්කැමිය, "අනේ අද මස් නැහැ. රජුරෝ දැන් බීලා ආවට පස්සේ මම මොනවද දෙන්නේ? උඹට මම උපක්‍රමයක් කියන්න. අලුත උපන් අපේ දරුසිඟිත්තා ඉන්නවා රාජකුමාරයා. ওই රාජකුමාරයා අතට ගත්තට පස්සේ ওই රජුරවන්ට මාවවත් මතක නැහැ. රාජ්‍යයත් මතක නැහැ. රජුරවන්ගේ එකම ලෝකේ පුත්‍රයා. ඒ නිසා මම රජතුමා බීලා ආවට පස්සේ මං දරුවා අතට දෙන්නම්. ඒ වෙලාවේ උඹ කැමරන් වලින් කියෝ." ඊට පස්සේ මොකද උනේ? ඔන්න රජතුමා බීලා ආපු වෙලාවේ බිසව ගිල්ල දරු පැටිය අතට දුන්නා. චූටි දරු පැටිය. එහෙම දීලා ඊට පස්සේ කිව්වා, "එහෙන් බිසව අපි කමු කෑම ගේන්න රාජ භෝජන අරන් වදෙලා." රාජ භෝජන අරන් ආවා. ඇස් ලොකු කළ බැලුවා, මස් නැහැ. රජතුමාට පේනුණා මස් නැහැ. කෝ මේකේ මස් කිව්වා. ඊට පස්සේ කිව්වා, "රජතුමනි මස් නැහැ. ඇයි අකෝ, මේ රටේ මහරජා වෙලා මට කොහොමද ඒව නැති වෙන්නේ? අනේ අද නැහැ. ඒව නැති වෙන්නේ කොහොමද? එහෙනම් මේ කව් යාගෙන වර කියලා අතේ හිටපු දරුවගේ බෙල්ල කඩලා දොන්නා. පුත්‍රයාවගේ බෙල්ල කැඩුවා. උයලා ගෙනත් දිය කියලා. බිසව එහෙම සීහෙ නැතුව වැටුණා. රාජපිරිසිය සීහෙ නැතුව වැටුණා. අනිත් ඔක්කොම ගල් ගැහුණා." ඊට පස්සේ රජතුමාට පුත්‍ර මාංශය උයල ගෙනත් දිය කිව්වා. මාලිගාවේ එල්ලුම් කෑවා. උයල ගෙනත් දුන්නා. රජු හොඳට කාලා හැම නිදාගත්තා රාජපුටුවේ. උදේ වෙරිහිඳ ලැස් දෙක ඇරලා වටපිට බලනකොට බිසෝ කඩා වැටිලා මිහිල්ලේ ගඟක් කාපු විපේව තියෙනවා. රාජපුරුෂු ගල් ගැහිලා ඉන්නවා. ඇස් දෙක පිහදාගෙන හව මොකද උනේ කියලා. "මහරජතුමනි, ඔබගේ පුත්‍රයා ඔබම කෑවා." මාලිගාව හෙල්ලුම් කෑවා. යටි ගිරියෙන් කෑ ගැහුව රජුරෝ පුත්‍ර ශෝකේ. එදා පැතුවා ඇස් දෙක පියාගෙන වැටෙන උණු කඳුලේ පැතුවා. "පුතා පුතා කියලාවත් තේරෙන්නේ නැති වෙන්න මගේ හිත මුලා වුණේ සුරාවක් නිසාද? ඒ සුරාව මට එපා එපා එපාමයි කියලා." එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා සුරා බොන්න හිතෙන්නේ නැහැ. පුතා මරපු පාප කර්මෙට නිරේ ගියා. පතපු පැතුමාවා එක ජීවිතයකවත් සුරා බිඳුවක් තුලේ ගන්න බෑ. ඒකට හිතෙන්නේම නැහැ. ඒ ජීවිතේම සුරා බිව්වේ නැති, සංසාරෙම සුරා බිව්වේ නැති කෙනා කවුද කියලා දන්නවද? අපේ සාරිපුත්තයන් වහන්සේ. ප්‍රඥාවිනුත් අග්‍ර වුණා. වැටුණ වලින්ම නෙමෙයිද ගොඩාවේ? වැටුණ වලින්ම ගොඩාවා. අම්මලාට තාත්තලාට නොකියා, පැදුරටත් නොකියන් කෙල්ල ගෙදරින් හොරින් පැනලා ගිහිල්ලා කාලයක් යනකොට මිනිහලා නිසා විඳවනකොට මං කරපු මෝඩකම් වලට මටම යසයි කියලා ප්‍රේතයෝ වගේ තමාටම වැරද්ද පටවගෙන සාප කර කර ගිනිගත් ගෙවල් වල අපායක ජීවත් වෙන ස්ත්‍රීහු සිටිනවා. එහෙම නෙමෙයි මේ විඳවන සංසාරේ නිදහස් වේවා කියලා පතන්ට තමාට තමා සාප කරගන්නේ ප්‍රේතයෝ. මට හොඳයි මෙහෙම උනේක, මට යසයි මෙහෙම උනේක කියලා මම මේවා කියන්නේ ඇයි? මම මේ ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා තියෙනවා.
මේ ගමේ මිනිස්සු විලාප තියෙන හැටි මගේ කන්වලට ඇහිලා තියෙනවා. පතන්ච සංසාරෙන් නිදහස් වීම. අපේ ගමේ තියෙන ගයක් ගයක් ගානේ දුක කිව්වනම් ඒකම වෙනම සංසාරයක්. වෙනම සංසාරයක්. ඉතින් මේකෙන් නිදහස් වෙන්න පතන්න. උත්තර හොයාගෙන ඉන්න එපා. සංසාරේ හැටි ඔහොමයි. අපි ගාවට ඇවිල්ලා මිනිස්සු කියනවා හඳුන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. හිතවත්කමට නෑදෑකමට අපි ටිකක් කතා කර කර හිටියට ඕවට සසර දුකින් නිදහස් වීම හැර වෙන විසඳුන්නේ නෑ. ඔබගේ ප්‍රශ්නයට වෙන විසඳුන්නේ නෑ සංසාරෙන් නිදහස් වීම හැර. පතන්ඩ නම් එපා මේ සංසාරේ. පතන්ඩ නම් එපා සංසාරේ. ඔබ යමකින්ද විඳවන්නේ ඒ විඳවන තැනින්ම ගොඩෙන්න මෙහෙම විඳවන සංසාරයක් එපා 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 කියලා. පුළුවන් තරම් ධර්මයට ලං වෙන්න. දවසට එක බණපදයක් හරි අහන්න. ධර්ම දේශනාවක් අහන්න ඉඳගෙන අහන්න වෙලාවක් නැත්නම් රේඩියෝ එක හරි ඔහි දාලා තියන්න ලක් විරුගුවන් උදෙලි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න විදියක් නැත්නම් රූපවාහිනිය දාලා හරි තියන්න. තමන්ගේ පිනට ඔය කියන එක බණපදයක් හරි හිතට ගියොත් හරි. එක බණපදයක් හරි හිතට ගියොත් හරි. ඔබ ධර්මයට කැමති වෙන්න. ඒ ආනිසංස එනවා. ඒකයි චත්තම් මහන්තං යථාවස්ස කාලේ කියන්නේ. වැස්ස කාලේට මහ කුඩයක් වගේ. ධම්මෝ හවී රක්ඛති ධම්මචාරි. ධර්මීය විසින් ධර්මීය රකින්න කෙනාව ආරක්ෂා කරනවා. ධර්මයට කැමති කෙනාව ආරක්ෂා කරන. ඒ නිසා ඔබ ගොඩාක් ධර්මයට ආසා කරන්න. ධර්මයට කැමති වෙන්න. ධර්ම දේශන අහන්න. එක පින්කමක්වත් මගහැර ගන්න එපා. පින්කම් මගහැරෙනකොට හිතන්න පින්කම් වලට යන පින නැති නිසයි කියලා. තව තව පින් කරන්න. තව තව කුසල් කරන්න. යමකින්ද විඳවන්නේ යමකින්ද දුක් විඳින්නේ ඒකෙන්ම සසරේ පා කරව ගන්න. අපි වෙන්නේ මිනිස්සයයි පා කරගන්නවා. අපිට එහෙම වෙන්නේ අභූත චෝදනාවක් අපිට කළොත් කවුරු හරි කෙනෙක් අපි නොකරපු වැරද්දක් අපිට පටවලා ඔන්න බයිනවා කතා හදනවා කැලෑ පත්‍ර ගහනවා. එතකොට අපි ඒ මිනිස්සයයි පා ඉපා කියලා ඒකට දෙස් දෙවල් තියා ඉන්නවා. එහෙම නෙවෙයි. අභූත චෝදනා විඳ විඳ යන සසර මට එපා කියලා සසරවම එපා කරව ගන්න. එනිසා පින්වතුනි නුවණැති කෙනෙක් මෙහි සිටිත් නම් මොලේ තියෙන කෙනෙක් මෙහි සිටිත් නම් මං කියන දේ වැටහෙවා. විඳවන දේම සසර එපා කරව ගන්න. ඔයාලත් මැරිලා දරුවන්ට ඉඩම් කඩම් වලට තියෙන පෙරේතකම් වලට ආයෙත් මැරිලා මල පෙරේතය වෙලා ආවොත් එහෙම බෝතල් වලට දාලා මොහොඳට ගඟට පොකුණට දමාවි. සෝනට ගෙට ගහලා දමාවි. දුම්මල ගගහ බෙර ගගහ පන්නා දමාවි. ආයෙ මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ නෑදෑයෝ කියලා බලන්නේ. කෙනෙක් මැරිච්ච ගමන් අද කාලේ ඊළඟට එන කෙනාට සැකේ තමයි එයිද දන්නේ. ඔයාලට මං අපි දැන් අපි කියමුකෝ අපේ අම්මා පින් කරනවා නම් අපේ අම්මා මැරුණාට පස්සේ මට හිතෙන්නේ ආයේ දන්නේ නැහැ කියලා. මම දන්නවා දෙව්ලෝ යන්න ඇති. සැකයක් නෑ. ඒ බය අපිට නැති වුණේ ඈ පින් කරපු නිසා. ඈ කුසල් කරපු නිසා. දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කරපු නිසා. ඔයාලටත් ඒ බය නැති වෙන පින්කම් කරන්න ඕන. මෙහෙම පින්කම් කළා තියෙනවා මෙහෙම කුසල් කළා තියෙනවා යානම් මැරුණාට පස්සේ නරක තැන කියන්නේ බය නැතුව ඉන්න පුළුවන්. දැන් සමහර අය මැරුණාට පස්සේ අන්න කල්පාට ඡායාවක් ගියා කියන්නේ බයයි. ඇයි ඉන්න කාලේ පින් කරලා නැහැ හොඳ දේවල් කළා නැහැ බයයි. නිතර නිතර ධර්මය අහනවා නිතර නිතර පින්කම් කරනවා නිතර නිතර මේ සසර එපා 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 කියනන් ඉන්නේ ඒ වාගේ කෙනෙක් මැරුණාට පස්සේ බය නැහැ. දැන් ඇයි මට මේක දුන්නේ නැහැ මට මේක කළා නායක වෙලා ඉන්නේ.
කියලා කියනවා. මේ ගැරන්ටි එක ගියත් ඊට පස්සේ අරන්ද මැරුණාට පස්සේ ගැරන්ටි එක ගියත් අන්න ණය කළු පාටයි. අරයා ඔය ඊට පස්සේ ගෙයි මුල්ලේ තියෙන මෝල් ගහත් පේනවා පෙනේ පුප්පගත නායක වගේ. හිතේශකේට ඔයාලා මැරුණාට පස්සේ ඉන්නේ උන්ට බය දෙන්න එපා. මැරිලත් බය දෙන්න එපා. ඒක ඔයාලගේ සසරට බලපාන. අපිට ඇස් දෙක පියාගෙන කියන්න පුළුවන් මෙයා නම් මැරුණාට පස්සේ හොඳ තැනක කියලා. ඒ වගේ චරිතයක් හදාගන්න අපි ගම්වලින් දෙව්ලො උපන් කෙනෙක් ගැන අහන්නවත් නැහැ. ඔයාලවත් මේ වැටිච්ච තැනින් ගොඩ එන්න. පැහැදිලිද? ඒ නිසා වැටුණ වලින් වැටුණ තැනින්ම සසර එපා කරගෙන ගොඩ යන්ට කියන බණපදේ තමයි ඥාතීන්ට මා කරන දහම් සංග්‍රහය. එනිසා දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම සිරිසත් ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ශක්තිපමණින් සිල් ගුණ දන් රකින්නවා කියලා හිතට ගන්න. විඳවන හැම මොහොතකම විඳවන සසර එපා කරගන්නවා කියලා හිතට ගන්න. මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.